ප්‍රධාන කාරණයක් උනේ අපි මේ මාධ්‍ය සාකච්ඡාව තබන්න මේ වෙනකොට ඔබතුමාලා දන්නවා කොවිඩ් වෛරසය ලංකාවට ඇවිල්ලා ආවේ ජනවාරි මාසේ මේ වෙනකොට මාස 7ක් විතර ගත වෙලා තිබෙනවා විවිධ උස්පත් වී මැද මේ අපේ රට සාර්ථකව මේ කොවිඩ් වෛරසය සමග කටයුතු කරනවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අද අපි මේක ගැඹුරින් විමසලා බැලුවා අපිට ලැබුණු වාර්තාව අනුව මේ වන විට යම් යම් කඩාකප්පල්කාරී සංගම්වල යම් යම් කේවට් උපදෙස් ක්‍රියාත්මක කිරීමට ගොස් මේ රටට විශාල පාඩුවක් වෙලා තිබෙනවා කුමක්ද ඒ පාඩුව දැනට බිලියන 900ක පාඩුවක් වෙලා තිබෙනවා මේ රටේ මේ විවිධ සංගම් විවිධ ආකාරයෙන් ලොකු මැදිහත් වීම කරලා බය කිරීම කරලා මේක අර ජනතාව පැනික් කිරීමක් ඒ කියන්නේ මේ බයෙන් වියරු වට්ටවන්න වගේ කටයුතු කරපු නිසා මේ රටේ ඇඳුම් නීතිය පනවලා ලොක්ඩවුන් කරලා මේ රටේ මිනිස්සුන්ගේ රස්සාවල් නවත්තලා ඊළඟට ලොකු මේ අපනයනය අඩු වෙලා ගිය නිසා මේ රටට මේ වෙනකොට මේ කොවිඩ් ගත්ත ක්‍රියාමාර්ග හේතුවෙන් බිලියන 900ක පාඩුවක් වෙලා තිබෙනවා. එතකොට මේකට වග කියන්න ඕන කවුද? මේකට වග කියන්න ඕන ඇත්තටම මේ රටේ මිනිස්සු වෙනුවෙන් මේ රටේ රෝගීන් වෙනුවෙන් ඇත්තට ඉදිරිපත් නොවි විවිධ අවස්ථාවල තමුන්ගේ බඩවියත සඳහා වරින් වර හදිස්සියේ නින්දෙන් නැගිටලා කතා මේ නොයෙක් ප්‍රකාශ කරන රජයේ වෛද්‍යන්දාරී සංඝ මම එහෙම කියන්නේ කරුණු ඇතුවයි. දැන් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ජනවාරි මාසේ කොවිඩ් ආපුවාම රජයේ වෛද්‍යන්දාරී සංගමේ රජයට ඕන දෙයක් කරන්න ගිහිල්ලා සද්ද නැතුව අර හීලා වෙච්ච නරිපටව වගේ හිටියා. මාර්තු මාසේ තමයි මේගොල්ලෝ හදිස්සියේ නින්දෙන් ඇහැරුවා. නින්දෙන් ඇහැරුණේ මොකද මේගොල්ලෝ නොයෙක් නිලතල තාන්න මන්න බලාපොරොත්තු තමයි හිටියේ. මේගොල්ලෝ බලාපොරොත්තු වුණා රජයේ වෛද්‍යන්දාරී සංගමේ සභාපතිට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්කම හම්බ වෙයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ. නමුත් ඒක හම්ුනේ නැහැ. එතකොට මොකද කළේ? එතකොට මේගොල්ලෝ කිව්වා මෙන්න මේගොල්ලෝ ලොක්ඩවුන් කරන්නේ නැහැ, මේගොල්ලෝ අන්දිර නීතිය දාන්නේ නැහැ, මේක හරියට කරන්නේ නැහැ කියලා පොඩි සද්දයක් දැම්මා. ඊට පස්සේ ආයෙ සද්ද දැම්මේ ඔබලට මතක ඇති 28 දෙනෙක් කොරෝනා රෝගීන් ඉන්නත්ටි ජනාධිපතිතුමා කිව්වා මේක අපි මේ අන්දිර නීතිය පනවලා ලොක්ඩවුන් කරන්නේ නැහැ කියලා. ඒකට විරුද්ධව වෛද්‍ය සංගමේ නවීන් සොයිසා කිව්වා මේ 28ක් ඉන්නත්ටි මේක මේ ලොක්ඩවුන් කරන්න මේ රටේ නායකයාට මොලයක් නැහැ කියලා. ඒක ගැහුවේ මොකද මේගොල්ලෝ හිතන් හිටියේ මේගොල්ලන්ට පොහොට්ටුවෙන් නාම යෝජනා ලැබෙයි කියලා. නාම යෝජනා 20 ගානක් මේගොල්ලෝ බලාපොරොත්තු වුණා නමුත් ලැබුණේ නැහැ. ඔන්න ඔය ඉච්ඡාභංගයට පත් වෙන අවස්ථාවලදී තමයි මේගොල්ලෝ කියන්නේ මේ රජය මේකට හරියට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපි කිව්ව දේ කරපු නැති නිසා තමයි මේක උනේ කියලා. දැන් මේක හරි පුදුම කතාවක්. දැන් මේගොල්ලෝ මේක සාර්ථක වෙනකොට මේගොල්ලෝ කියනවා අපි තමයි මේක කරන්න කියලා. මේ කොරෝනා එකට මැදිහත් වෙලා හොඳට සක්සස්ෆුලි කරන්න කියලා. හැබැයි මේක අසාර්ථක වෙනකොට මේගොල්ලෝ කියන අපි කියපු දේ කළේ නැහැ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ ඇත්තටම කියන්න කනගාටුයි මේගොල්ලෝ මේ අවංකව නෙමෙයි මේකට ඉදිරිපත් වෙලා තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන්. මේගොල්ලෝ පිටිපස්සේ විශාල දේශපාලන බලහස්තයක් තියෙනවා. මේක අපිට ඔප්පු කරන්න පුළුවන්. මේගොල්ලෝ දැන් රජයේ වෛද්‍යන්දාරී සංගමයේ කියන හැටියට ඒගොල්ලෝ කියන විදිහට රටේ රජය කරලා නැහැ. හැබැයි අපි මේක බැලුවත් ප්‍රතිඵල විශ්ලේෂණය කළා රජය ඊටාම ඉදිරියෙන් ඉන්නවා. මේ කොරෝනා හොඳට මැනේජ් කරපු රටවල් අතර පළවෙනි රටවල් අතර අපි ඉන්නවා. Breaking.lk